ಸರತಸ ನಿವಾ ಮದ ಹಸದಲ್ සැරින් සැරේට මගේ අක්කා වෙනවා කියන කතාව කවුරු විශ්වාස කළත් මම නම් විශ්වාස කරන්නේ නැහැ. මේක මිනි මරුමක් නං මොන්ගේ මරපේකාගේ මං જાත් જાති පිළිගන්නවා. වනිගතුංග ඔය සීල්කාරයා මහ එපා කරපු මිනිහා. ඌ කිව්වත් කිව්වා. බලන්න ගියාම ડોක්ටර් අපිට අහුවෙලා තියෙන මෝරපු දඩුමනේ. මෙයා නැමෙන්නෙම නෑනේ. බයි වෙන්න එපා මිසිස් වනිගතුංග. සල්ලි වලට රේල් පිළිත් නැමෙනවා කියලා කතාවක් තියෙනවා. මට මේක පටන් ගත්ත තැනම නතර කරන්න ඕනේ. මිනිහා සද්ද කරොත් අනිත් අයටත් ඇහෙන්න පුළුවන්. මම මේ මිසිස් වනිගතුංගගෙන් අහන්නමයි හිටියේ.
අපි මේ රවීන්ගේ අමන්දිගේ ප්‍රශ්නේ විසඳුවානේ. ඇයි එතකොට යෂානිගේ අංජනගේ සම්බන්ධයට මිසස් වණිකතුන්ගේ විරුද්ධ? මං මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන කියලා නෑනේ ඩොක්ටර්. මිසස් වණිකතුංග අපි අපේ ජීවිතවල ඇත්ත කතා කරපු අය. මමත් මගේ ජීවිතේ මොනතරම් දේවල් මිසස් වණිකතුංගට කියලා තියෙනවාද? හැබැයි තින් ඩොක්ටර්ගේ ජීවිතේ වැඩි හරියක් ගෙවලා තියෙන්නේ හොස්පිටල් වලයි ලැබ් වලයිනේ නේද? ඒකනේ මම මේ විදිහට මිසස් චම්පිකාට උදව් කරන්නේ. ඩොක්ටර් තරුණ කාලේ කිසිම කෙනෙකුට ආදරේ මොකද්ද කියලා හරියට තේරෙන්නේ නැහැ. ඒක හරියට දැනෙන්නේ මැදි වයසේදී. ඒක සැබෑ ආදරයක් කියලා තේරෙන්නේ වයසට ගියාම. ඒ කියන්නේ මිසස් මණිකතුංගට ඒක න හොඳ අවබෝධයක් තියෙනවා කියන එක. ආදරේ කියන්නේ මොකද්ද? විවාහය කියන්නේ මොකද්ද කියලා මට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ඩොක්ටර්. ඒ ගැන ලියනවා නම් මට පොත් ගානක් උරත් ලියන්න පුළුවන්. හැබැයි ඒ කවුරුත් නොදන්න දේවල්. අනේ මන්දා. මම මේ වැරදි මාතෘකාවක් පටන් ගත්තද කියලා හිතනවා. නෑ ඩොක්ටර්. මමයි ඩොක්ටර්ගේ ප්‍රශ්නේ මාතෘකාවක් කරගෙන කතා කරේ. ආ උනේ. මම ඇහුවේ ප්‍රශ්නයක්. මොකද මිස් අංජනගේ යෂානිගේ සම්බන්ධයට විරුද්ධ? අංජනට අකමැති අය කියලා ඩොක්ටර් මයින් දැනගන්න හදන්නේ. අංජන කියලා කියන්නේ අමන්දිගේ එක මල්ලේ. ඒකයි මම ඒකට අකමැති. මම යනවා ඩොක්ටර්. සිරිල්ගේ කට වහන්න ගාන කීයක් ඕනද කියලා අහලා මට කියන්න. අපි යටි ගෙවල දාමු. ඒව තමයි අම්මා බොන්නේ. මේ මෙච්චර බේත් ඔගේ? ඔයා කොහොමද අමන්දි දුව වෙන්නේ? මෙච්චර බේත් ඔගේ? ඔය ටික තමයි මම ડોક્ટર ගුණසේකරටත් පෙන්නුවේ. දැන් මේ ડોક્ટર ගුණසේකර මොනවද හරියට මේව ගැන කිව්වේ? ඇයිනේ මං ඔයාලට සිංගප්පූරේදී කෝල් කරලා කිව්වේ. ඔව මානසික ලෙඩකට බොන බෙහෙත් කියලා. ડોક્ટર කෙනෙක් කියනෝ නම් ඉතින් අපිට ඒක පිළිගන්න වෙනවා. ડોક્ટર ගුණසේකර තමයි මට ඔය හැම දෙයක්ම කිව්වේ. කද්දයි අම්මට දෙන මානසික ලෙඩේ. ඒකනේ. අපි දන්නේ කොහොමද යා මේව අපිට කියන්න ඕනේනේ. අපි දැන් මොකද්ද අයියේ කරන්නේ? ඉන්නකො. අද ලොකු අම්මාව මං අහන්නම්කො. දැන් කොහෙද ගියේ? අනේ මන් දන්නේ නැහැ. ඔය කැබ් එකක් කතා කරන් ගියේ. කිව්වේ නම් යාළුවෙක් ගෙදර යනවා කියලා. අනේ මන්ද. ඒ උනාට මොන කෙසේ සතුටක් නම් තිබ්බේ නැහැ. ඇයි? එයා දුකෙන් වගේ දෙලියට බැහැලා ගියේ. අම්මා මට කියලා දීලා තියෙනවා අම්මා කෙනෙක්ගේ මූණ බලලා දරුවෙක්ට හරි තීරණ ගන්න බෑලු. ඒක එයා හිතාගෙන ඉන්න විදියනේ. මට නම් ලොකු අම්මගේ මූණ දැක්කම හුඟක් දේවල් කියන්න පුළුවන්. ඒක පොඩි කාලේ ඉඳලා මෙහෙමමයි. අනේ මන් දන්නේ ඇයි. මන් නම් හිතා ගන්න බෑ අම්මට මෙහෙම හදනින් පැත් තියනවා නම් ඇයි අම්ම එක හංගන්නේ කියලා. ලොකමනේ මේ මෙටික් ගිලක් දීපතනෙම තියෙන. තවින් පුතා. ආ ලොකම. වදන්දා. ඔව් ලොකම මේ ආව විතරයි. කොයි අශන්? පින්කි ගියා මට බොන්න මොන හරි අදාගෙන ඉන්න කියලා. පුතේ
ඔයත් දැන් ඕනවට වැඩිය හරි මට ඇවිදින්න එපා. ලෙඩ වෙන්න පුළුවන්. මං විතරක් නෙවෙයි ඉතින් ලොකු අම්ම වුණත් ওই විදිහට මහන්සි වුණොත් ලෙඩ වෙන්න ඉඩ තියෙනවා. අනේ මට නම් ඉහෙම් බහින රෝගයක් නෑ. හොඳට කාලා බීලා ඔළුව නිදහස් කරගෙන හිටියාම තියෙන අමාරු ඔක්කොම කකුල් දෙකෙන්ම පිට වෙලා යනවා. අම්මා නැවිතිය. මං ඉදලා අය කාත් එක්කද කතා කරන්නේ. මේ බෙහෙත් කොහොමද මෙතෙන් දාන්නේ? මේ මොන බෙහෙත්ද ලොකම්? කවුද මයි කාමරෙට ගියේ? දශානි? අම්මේ මේ මං අතු ගගා හිටියේ මේ අයියා ආපු නිසා දෙකක් හදන්න කියලා ගියේ. මං අහන්නේ මේ බෙහෙත් මෙතෙන් ඩාවේ කොහොමද කියලා. මං අම්මගේ කාමරෙත් අතු ගාගෙන ආවා. මං හිතන්නේ බිම වැටලා තියෙන්නේ නැති. මං කියලා තියෙනව නේද? මං නැති වෙලාවට කවුරුත් මගේ කාමරෙට යන්න එපා කියලා. ලොකු අම්මේ මොකද මේ මොකද වට වෙලා තියෙන්නේ? මට නම් කිසිම දෙයක් වෙලා නැහැ. හැබැයි මේ ගෙදර ඇවිත් නම් මොන හරි වෙලා කියලා මට පේනවා. හරි හරි. අපි එහෙමමයි කියලා කියමුකෝ. දැන් මේ ලොකු අම්මා මොකටද මේ බෙහෙත් බොන්නේ කියලා මට කියන්නේ? මොකද්ද වට තියෙන අසනීපේ? මට ඇති අසනීපිකුත් නැහැ. මේ බෙහෙත් මම බොන්නේත් නැහැ. ඔයා දුක් වෙන්න එපා. මට තියෙන දුක එක නෙවෙයි නයි. අම්මට ඒ වගේ ලෙඩක් තියෙනවා නම් ඇයි ආයක අපිට කියන්නේ නැත්තේ? නෝ. ඒක නම් ලොකු ප්‍රශ්නයක් තමයි. අපි ඔක්කොටම කලින් ඒක හොයාගන්න ඕනේ. අමන්දියා කෙනකන් නේද මග බලාගෙන ඉන්නේ? කොහොමද මේ ඇවිල්ලා ඉන්නේ දනුකි. දනුකි කියන්නේ රවින් අයියගේ හොඳම යාළුවේ. දනුකිට බෑ කවදාවත් අපේ අක්ක වෙන්න. අපිට තේරුම් ගන්න ඕන. ඒ වුණාට රවින් පුතා කිව්වනේ දනුකි අමන්දි දුව විදියට කතා කරනවා කියලා. ලොකු අම්මේ. රවින් අයියා අපේ අමන්දියකට කොච්චර ආදරය කරාද කියලා අපි හොඳටම දන්නවනේ. ඉතින් වෙන ගෑනු ළමයෙක් කතා කරත් සමහර විට රවින් අයියට මේ අපේ අමන්දියක්ක කියලා දැනෙනවා ඇති. එනකොට රවින් කියන්නේ එහෙම බොළඳ කෙනෙක් නෙවෙයිනි පුතා. ලොකු අම්මේ. රවින් අයියා බොළඳ කෙනෙක් නෙමෙයි තමයි. ඒක ඇත්ත. ඒත් මං දුවට තේ එකක් හදන්නද? අනේ පාන්ටි මං එනකොට බීලා ආවේ. ඇයි අංජන මාව දැකලා ගියේ? එහෙම එකක් නෑ. එයාගේ හැටි. ඒක නෙවෙයි. ඔයා කොහොමද අමන්දි දුව වෙන්නේ? අනේ ආන්ටි මට ඒක එහෙම කියන්න තේරෙන්නේ නෑ. ඒක මට කොහොම වෙනවද කියලාවත් මන් දන්නේ නැහැ ආන්ටි. අමන්දි මගෙත් එක්ක මුලින්ම මාව හම්බ වෙලා කතා කරේ ඕස්ට්‍රේලියාවලදී.
අනේ මට ආසයි මගේ අමන්දි දුවත් එක්ක කතා කරන්න. මට බැරිද එක වතාවක් අමන්දි වෙන්න? අනේ ආන්ටි, එහෙම කවුරුවත් කිව්වට මට ඒක එහෙම කරන්න බෑ. අනේ මේ අහිංසක හසරණ ගෑණි වෙනුවෙන් එකම එක වතාව. මට එන්න වුණේ මට මොකද්ද වුණේ කියලා දැනගන්න මිසක් කාටවත් කරදරයක් කරන්න නෙවෙයි. මමට කොයි තරම් ආදරය කරලා තියෙනවද? ඔයාගේ කුසෙන් වැදුවේ නැති වුණත් මට මගේ අම්ම නැති වුණු දවස ඉඳලා මාව කොයි තරම් හොඳට බලාගත්ත මම හැම එකකටම ණය ගැති. මට ණය ගෙවන්න බැරි වුණා ලොකුන්නි. මල්ලි කැමති නෑ මාව ආයෙ ආයෙ මතක් කරගෙන දුක් විඳින්න නේද? ඒත් මම මල්ලි ළඟින් ඉන්නවා. මල්ලිට මතකද අපි දෙන්න පොඩි කාලේ නෙට් එකක් දාගෙන සෙල්ලංගයක් හදාගෙන ඒක ඇතුළට වෙලා නිදාගන්නවා? මට එන්න වුණේ මට මොකද්ද වුණේ කියලා දැනගන්න මිසක් කාටවත් කරදරයක් කරන්න නෙවෙයි. මට හොඳට මසනීප වෙන්න සතියකට කලින් මගේ මාලි මන් ලොකු අම්මගේ කබඩ් ලාච්චුවට දැම්මා. ලොකු අම්මලා හිතාගෙන හිටියේ ඒක මෝචරි අය ගත්තා කියලානේ. නෑ, ඒක එහෙම වුණේ නෑ. මං ලොකු අම්මටයි මල්ලිටයි ආදරේ. හැබැයි මං ආවේ මුළු ජීවිත කාලෙම ඔයාලගේ පස්සෙන් මේ විදියට එන්න නෙවෙයි.
මේ ප්‍රශ්නේ විසඳුණු ගම මං ආපහු යනවා. එතකම් මං ඔයාලා එක්ක ඉන්නවා. අයියෝ පියදාලගේ මගේ ආයුෂ එච්චරයි ලොකු වෙන්නේ. මොනවා කරන්නද? ඒක මගේ සංසාරේ පව. ඒ ලොකු අම්මට මතක නැද්ද? අර ගල් කන්දේ හාමුදුරු මට මාරාන්තික අපලයක් තියෙනවා කියලා කිව්වා. ඒ ලොකු අම්මගේ ධනි සමාරෝහ ගැනත් කිව්වා. මෙතන සල්ලි ප්‍රශ්නයක් නැහැ. මිනි මරුව කවුද කියලා දැනගත්තොත් මට ඇති. මගේ කාර් එක පිටපස්සේ කවුද ඉන්නවා? කාර් එක පිටපස්සේ කවුද ඉන්නවා? මේ සිරිල අපිට එකක් කියලා දෙපැත්තටම ගේමක් ගහන්න.